නැවේ පාටිය වගේද සජිත්ගේ පාටිය. ඩානට ජනාධිපතිවරන අපේක්ෂකයෙක් වෙන්න හිතිලද. I.සි. ලොක්කට රනිල්ව හමුුවන්න ඕන වෙලා. හරයින් පරීක්ෂණ යටගහයිද. චාල්ස් රජදුන්න්නු ලිවමේතිබුණේ මොනවාද. ගොඩහේවා හාකිව්වොත් සජිත් කැමතිීලු. අනුරට වැට් අඩු කරන්න බෑ. නැවේ පාටිය වගේද සජිත්ගේ පාටිය. ඊ පෙේද රහසේතියපු පාටියක් ගැන වීඩියෝ එකක් ලීක් වෙලා තිබුණා. කොළෙඹ වරායේ නැවක තිබුණු මේ පාටියට මහින්ද රාජපක්ෂ වගේම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පණහක් විතර ආව කියනවා. මේ පාටිය ගැන සජභය පාර්ලිමේන්තුේදී ප්‍රශ්ණ කළා. මහජන මුදල් දේපොල මේකට පාවිච්චි කලාද කියලා. මේකට වරාය සහ ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල උත්තරදුන්නේ මන්ත්‍රීවරු වරා නරමීමේ අවස්ථාවක් ඉල්ල තිබුණු නිසා ඒ අවස්ථාව දුන්න කියලා. ඒගේ මෙසඳහාගේ වියදම් සියල්ල මන්ත්‍රීවරු පෞද්ගලික දරුව කියල තමයි ඇමතිවරයා කිව්වේ. පාටියට ගිය මන්ත්‍රීවරනුත් මේ චෝදනා පිළිගත්තෙෙන් නෑ. කොහම උනත් මේක නිකම්ම නිකම් වරය නැරමීමක් නෙවෙයි කියන එක එ ලීක් වෙච්ච වීඩියෝ බැලුවහම පේනවා. මේ නිසා ඇමති නිමල් කියන කතාවේ ඇත්ත නැත්ත තවුරු කරන්න ඕන එක ඇමතිවරයාගේ වගකීමක්. ැයි පහොගිය අයවැෑ අවසංචන්ද විමසීමෙන් පස්සේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මෙහෙම පාටියක් තුන්නා. ඒ තලවත්තු ගොඩ මොනාක් කියන හෝටලේ. මේ පාටිය වියදම් සජිත් හරි ආබු මන්ත්‍රීවරු හරි දැරුවේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. මේ වියදම විපක්ෂනායක වෑශීරෂයෙන් ගෙව්ව කියල තමයි කියන්නේ. ඒවා මහජන මුදල්, දැන් මේ ගැන පාර්ලිමේන්තුවේ විගරන පරීක්ෂණයක් කෙරෙනවලු. ඩයනට ජනාධිපතිවරන අපේක්ෂකයෙක් වෙන්න හිතිලද. පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ට මේ අවුද්ධේ විමධිගත අරමුදල් ැවෙන්නේ අවරුදු තුනකට පස්සේ. මේ මුදල් දෙන්නේ ග්‍රාමිය වශයන්තිබෙන ප්‍රාදේශ සංවර්ධන වැඩවලට. අද පාලිමේන්තුවේදී විමධ්‍යගත අරමුදල් ලබාදීම ගැන සජීව ඉදිරිමාණන්න වගේ මන්ත්‍රීවරුන් ප්‍රශ්ණ කළේ මේ දෙන මුදල් ප්‍රමාණය මදි කියලා. එක ග්‍රාමසවක කොට්ටාසයකට රුපියල් ලක්ෂ දහයත් වගේ ගානක් තමයි වෙන් කරන්න වෙන්නේ. මේකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ වගේ කතා තමයි කිය වුනේ ඒත් ආණ්ඩු පක්ෂයෙන් කිව්වේ රටම ංකොත් වෙලා තියද්ද මෙහෙම ලක්ෂ දහයක් හරි දීපයක ගැන සතුට වෙන්න කියලා. අගමති දිනේශ ඇමති ප්‍රසන්න අවධාරණය කළේ මේ ලැබෙන මුදල් සුදුසුම ව්‍යාපෘතිවලට යොදවන්න සැලකිලිමත් වෙන්න කියලා. මන්ද්‍රීවරන්ට දිස්ශ්‍රීක් මට්ටමෙන් සංවර්ධන කටයුතු කරන්න තමයි විමදධගත අරමුදල් වෙන් වෙන්නේ. නමුත් දයනාගමගේ මන්ත්‍රීවරයට ප්‍රශ්නයක් තිබුණ. එකොට ාතික යිස්ට න්තීවරන්ට ටම් වැඩකරන්න පුළුවන්ද කියලා. ඒවෙෙලේ අගමති දිනේෂ් ඩානනා මන්ත්‍රීවරියගේ කටහන්ට ඇහුණේ සෑහෙන්න කාලිින් කියලා. ඇගෙන් ඇහුවා ඇයි ඔබතුමිය රටම වැඩකරන්න යන්නේ. ජනාධිපති අපේක්ෂක එක්වත් වෙන්න ලෑස්තිෙනවද කියලා. Iයි ලොක්කාට රනිල්ව හමුුවවෙන්න ඕන වෙලා ජාත්‍යන්ත ක්‍රිට වන් සිලේ ට ක්‍රිට් අහනම්රලා දැන් සෑහෙන්න්න කාලයක් වෙනවා. දැන්නේ තහනම ආපසු අකුලගන්නක ඉක්මනින්ම වෙන ලකුණු පහ වෙලා. ජාතති්‍යන්ත ක්‍රිට් වන්සේ ප්‍රධාන විදායක නිලධාරි ජේ ඇලඩයිස් පසුගේ දා ලංකාවට ඇවිත් ක්‍රියඩාඇැති හරි එක් මේ ගැනතා කරලා තිබුණා. ඒකද ඇමති හරිින් මේ තහනම ඉවත් කරගන්න රජේපත්තෙන් ගත් ක්‍රියාමාර්ග පැහදිි කරලා. චිත්‍රසිරි කිටු වාර්තාව ඉදිරිපත් කරලා තිබුණා. මෙකිටු වාර්තාව ගැන ක්‍රිට් කවන්සෙේ ොක්කෝ සතුට පල කරලා. කොහමහරි ඇමති හරින් ක්‍රකට් හම අයින්කරගන්න කරපු මදිහත්වීම සාර්ථයි කියල තමයි කියන්නේ. රජේ වැඩපිළිවෙල ගැන සතුටවුණු පිකට් ලොක්ක් තමන්ගේ සංචාර සැලසුමේ තිබුණේ නැතිවුණත් ජනපති රනිල්ව මුුණගැහෙන් අවස්ථාවක් කොහොමහරි ලලාාගෙන තිබුණා. හරියින් පරීක්ෂණ යට ගහයිද. ිට හනම ඉවත්කිරීම ගැන කොේලියයක් පත් වනාට මේ වෙනකොට කලින් සිදවෙච්ච තරඟ පවදීමේ චෝදනාවක් ගැන පරීක්ණයක් යනවා. ඒ චෝදනාව එල්ල වෙන්නේ චමින්ද විජයේසිරගේ පුර්පාඩුවට පත්වෙන්නේ එන්න අයින වාසලත්‍ර කියන බදුල්ලේ සජභ අපේක්ෂක ලයිස්තුවේ මීළඟ මනාපලාබියාට, ඒක කියන්නේ සජිත්ගේ මස්සිනාට. හැබැයි ඉතින් මේ වාසලතන්ත්‍රී කියන්නේ ඇමති හරන්ගේ බදුරු දේශපාලනය හිතවතෙක්. ඉතින් මේ යාළු මි්‍රම් නිසා මේ පරීක්ෂණ යටකහිද කියන්න බෑ. මොකද මේරටේ එහෙම වැඩ වෙනවා. අපි මේ ගැන බලා නින්නේ පරීක්ෂණ යට ගහයිද යුක්තිය ඉටුවයිද කියලා. චල් රජදුන් වු ලිියුමේ තිබුුණේ මොනවාද. එංගලන්තේ තුන්වන චාල්ස් රජගේ සහෝදරිය වන ඈන් කුමරිය මේ දස්වල ලංකාවට ඇත් ඉන්නේ ශ්‍රී ලංකාවසා බ්‍රතාාන්‍ය අතර හැත්තපස් වසරක රාජතාාත්‍රික සඳතා සැමරීම වෙනුවෙන් සහ ඇගේ තවත් නිල කටයුතු කිහිපයක් වෙනුවෙන්. ජනාධපති රනිල්ව මුණගැසීමට කටයුතු කරලා තිබුණා. ඇය පිළිගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් සංවිධානය වෙලා තිබුණ. මෙවස්ථාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බ්ඩාරණයකත් සහභාගේ වනාා මෙතැදී විශේෂ දෙයක් සිදු වනා. ඒ චාල්ස් රජුූ ජනපති රනිල්ට පෞද්ගලිකෝම දෙන්න කියලා දීපුූ ලියවුමක් බාර දුන්නා. මේ ලියවමැතියෙන්නේෙ මොනවද කියලා දැනගන්න නැතත් එක විශේෂයක් වෙන්න ඕන කියලා අපි හිතෙනවා. ගොඩ හේවා හාකිවොත් සජිත් කැමතිීලු. මේ අවුදධෙ පැත්වීමට නීමිත මැතිවරන නිසා, මංත්‍රීවරු ඉන්නේ කලබලයෙන්. දේශපාලනිිකව අනාතවෙලා ඉන්න මන්ත්‍රීවරු කොහෙට හෝ පලක් වෙලා ආයෙත් පාර්ලිමේන්තුවෙන්න විදි හොන බවත් පේන්න තියෙනවා. මේ වෙනකොට පොහොටුවෙන් ව වෙලා ස්වාධීනව ඉන්න තීරණය කරපු කට්ටිය තමා ලොකුවටම අනාතවෙලා තියෙන්න්නේ. විශේෂෙන්ම දලස් අල්හපෙරමෙක් ඉතිරිවෙච්චය විමල් වීරවංශපිළ වගේ අය. ඉතින් මේ කට්ටිය වෙනම එකතුවෙලා පොඩි සඳහනයක් හදාගන කියලා ආරංචි. ගොල්ලන්ගේ ලාපොරොත්තුව මේ සඳධහනය විදිහයට සජභේයට එකතු වෙන්නලු. වීරවංශ පිළේ ීරසුමන මේ ගැන සජබේ කිරියල්ල එක්ක කතා කරලා. කිරිියල්ල මේ ගැන සජිත් එක් කතා කරලා ඒත් සජිත් කියලා තියෙන්නේ ගොඩහේවගෙන් අහලා දීරණයක් ගන්න ඕන කියලා. දැන් සජිත් වැඩරන්නේ ගොඩහේවට ඕන විදිහට නම් තමන්ට සජබයෙන් චාන්සකක් ලැබයි කියලා මේ අලුත් සඳහනය බලාපොරොත්තු තියාගෙනලු ඉන්නේ. අනුරට වැට් අඩු කරන්න බෑ. ැනික් ර්නාාබර්න ශේෂත්‍රේ ්‍යාරිකයෙන් පිසක්ගේ මැදිහත්වීමෙන් පසුකයදාක බේරුුවල ප්‍රේශේ මාළිමාවේ නායකයෝ ගෙන්වලා රැස්වීමක් කරලා තිබුණ. ඊටකලින් ජනධපතිවරයා ගෙන්ලලා රැස්වීම කරල තිබුණෙත් මේ මැනිෙක් ව්‍යාරිකයන්ම තමයි. මැනික් ව්‍යපාර කරන අයටත් ලංකාවේ බදු වැඩිවීම සම්බන්ධයෙන් බලපෑමක් තියෙනව කියලා රාජ්‍ය අමාත්‍යය චාමර සම්පත් කියනවා. ම ති ර ැ තා ේ ප්‍රේශ පැවති ැනික් ්‍ය ාරිි ැ ීම ද නුර ර න. නුරු ර න ිට පස්සේ හැබැ ෙන් නුරු රාව ක නාතිිපතිවාගේ. නරුක රගෙන් ක් ඩු කරගඩ බෑ ටෙක් අඩු කරගඩෙන ැත්තම්බර් මස වෙනකේ ජනාදි පොත්තුමාගේින්. සැතැම්බර් ප ක් මයි. ඇතිවරයා එතනදී කියනවා අනුරගෙන්න්නලා රැසීමක් කලාට එයායට ලංකාවේ බදුවඩ කරන්න බෑ. ඒක අඩුකරනවනම් කරන්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායට විතරයි කියලා. ඒ ඉදිරි ජනාධිපතිවරණය දක්වා විතරක් නෙමෙයි, ඊට පස්සෙත් පුළුවන් රනිල්ටම තමයි කියලා.